හයවසර ඉගෙනගන්න දුවේ පුතේ ඉතින් අදාපි ඔයාලට කියාදෙන්ට හදන්නේ ඔයාලගේ දෙවනිවාරයට අයිති අවසාන පාඩම ඒ තමයි සුව පහසු දිවයක් සඳහා පිදුලිය කියීන පාඩම. ඉතින් මේ පාඩමේ විශේෂත්වය තමයි විදදුලිය ගැන මූලික කරුණු ඔයාල මේ පාඩමේදී අවබෝධ කරගත යුතුයි. මොකොද සාමාන්‍ය පෙළ විභාගය දක්වා මේ විදුලිය ගැන ඕයාලට ඉගෙනගන්න තියනෙනවා. ති මේ සඳහා මූලික කරුණු මෙතනදි හරි අවබෝධයක් ලබාගන්න ඕනාම්. ඉතින් මේ පාඩම ඔයාලට හොඳින් අවබෝධ කරලා දෙන්න අපි කොටස් තුනක් විදිහයට තමයි මෙතන විෂයකරුණු කියල දෙන්නේ. ඉති නයාලට ඒ කොටස් තුන වීඩියෝ තුනකින් බලාගන්න පුළුවන්. ඊට අමතරව මේ පාඩමට අදාළ විශේෂිත විද්‍යාගාර පරීක්ෂණ අප වෙනත් වීඩියෝ එකකින් ඔයාලට ලබා දෙනවා. රිින් මේ විදිහට මේ විදුලිය කියන පාඩමට අදාළ සියලූම කොටස් එවීඩියෝ නරමලා ඔයාලම් මේ පාඩම හරි විදියට අවබෝධ කරගන්න උත් සහ කරන්න. අපි මේ වීඩියෝ එකේදි කතා කරන්නේ විදුලිය නිපදවීම කියන කොටස. එරි නවාල්ට මේ විදිහට හරි ලේසි මේ පාඩ මේ කොටස් වෙන්කරලා අරගෙන වෙනවෙනම, ඒ මතකතියාගන්න එක ඒ ගයන පාඩමේ මුළු සාරංශයම බැලූ හාම මේ පාඩම මේ විදිර කොටස් තුනක්කා ආකාරයෙන් අපට ඉගෙනගන්න පුුවන් ඒ විදිර කොටස්කල් ඉගෙන ගද්දිී තමයියාලට මේ කරුණු මතකතියාගන්න ලේසිවෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක තින විශේෂත්තය තමයි අපි විදුලිය නිපදවීම සම්බන්ධව කතා කරනවා එතනද අපි පාඩ මේ ඉදිරි කොටස් වලට අදාල සියලූම විශේකරුණටිකෝ යාලට මෙතන කියලා දෙනවා. මේ විදිහට මේ පාඩ මේ කොටස් තුන කෙරෙන්නේ විදුලිය නිපදවීම විදුලි පරිපත සැකසීම තුංගනි කොටස විදිහට ඉලෙක්ට්‍රොනිික උපාංග. ඔය කොටස් තුන තමයි ඔලට වීඩියෝ තුනක් මගින් බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මං ආයත්මතක් කරන්නම් විදුලි පරිපත සැකසීම කියන කොටසට අදාල වීඩියෝ එකේ දවාලට විදදුත් පරිපතයක් නිර්මාණය කරගන්නා ආකාරය පියවරෙන් පියවර කියල දීලා ඔයාලටත් විදුලි පරිපතයක් නිර්මාණය කරගන්න පුරුදු පොහුණු කරවනවා ඒ වගේීම එතනදි සංකේත යොදා පරිපතයක් අඳන්න කොහොමද කියලා තුයාලව හුරු කරවනවා යුදිින් ඒ ීඩියෝ එකේ දවාලා ඒ සම්බන්ධව කරුණු අවබෝධ කරගනු සෑකරන්න. ඒන් අපි දැ විදුලිය නිපදවීම සම්බන්ධව මූලික කරුණු කතා කරන්නයක්. ඊට කලින් මම විදුලිය සම්බන්ධව ප්‍රධාන කරුණුට ගක්වාල්ට කියලා දෙනවා තමයි විදුලිය ගනවාල දැනගෙන සිියම යුතු කරුණු එකත් තමයි විදුලිය කියන ශක්තියක් අපි දනම් පධාර්ථ ශක්ති කියලා වර්ග දෙකත් තියෙනවාාවට අපි ඒ සම්බන්ධව කතා කලා අප අවට ඇති දෑ කියන පාඩමේදී ඉතින් මේ විදදුලිය යොදාගෙන අපිට බොහෝ වැඩ පහසු කොරගන්න පුළුවහන් එදින දා ජීවිතයේ දී විදුලියෙන් ක්‍රියා කර උප කරන ක්‍රියා කරවීමට විදුලිය අවශ්‍ය වෙනවා ඉතින් ඒ අවශ්‍යතාවේ සහිත විදුලිය කොහොමද නිපදව ගන්න කියලා අපි දැම් බලමු මංවාලට මෙතන උදාහරණයක් දෙනවා හිතන්න ඔයාල ඇඳුමක් අයන් කරනවා මේ අයන්නක අපි ගෙදර ප්‍රධාන විදුලි සැපවීමට සම්බන්ධ කරලා තියෙන සොකට්ට එකට මේ අයන්න එක ්ලග්ග ගහනෝ දැන් කල්පනා කරල බලන්න මේ ගෙද්දරට විදුලිය ආවේ කොහොමද කියලා ල දැක ඇති විදුුි රහැන් මගින් ඒ විදුලි රැහැන්වලින් අපේ ගෙදරට විදුලිය ලබා දෙෙනවා තින් මේ විදුලි රැහැන්වලට විදුලියාව කහොමද මේ විදුලිය බෙදාහරන්නේ යම්කිසි විදුලිය බෙදාහරන රජය හෝ පෞද්ගලික සංගමයකින්. ඉතින් ඒ විදියට ඒ විදුලේ බෙදාහරෙන ස්ථානයට විදුලිය ලැබෙන්න්නේ කොහොමද. මේකෙ මූලාරම්භේ ගාත්තෝත් විදුලිය නිපද වෙන්න අපේශී ලංකාවේ ප්‍රධන වශයෙන්ම විදුලි බලාගාරවල මේ විදදුලි බලාගාරගෙන අප මේ පාඩමිස් රට කතාගන්නවා විදුලි බලාගාරවලින් පදවන විදුලියඒ බෙදාහරින මධ්‍යස්ථානවලට ලබා දෙනවා. එහෙනම් මේ පාඩමේද අපි කතා කළ යුතුයි විදදුලි බලාගාරවල විදුලි නිපද වෙනක කොමද කියලා මේ විදිහට අපි විදුලිය නිපදවන එක්ෙක් ආකාරගෙන තමයි මෙතනැදි කතා කරන්නේ ලිතරෙ ැගනින් ඕොනා අපේ නිවසට ලැබෙන විදුලියේ වෝල්ටියතාවය දෙසිය තිහයි කියලා. මොකද විවිධ උපකරණවලට ක්‍රියාකරවීමට අවශ්‍ය වෝල්ටියතාවයක් තියෙනවා ඉතින් ඒප කරනවලට අව්‍යෝියයතාවය මේ නිවසට ලැබෙන ප්‍රධාන සැපියඋෙන් තමයි ලබාගන්නේ. ඉතින් මේ විදුලිය නිසා අපේ වැඩ ගොඩක් පහස වෙලා තියෙනකිවෝොත් පිළිගන්නවාද. ඉතින් මෙතනනාලට පෙන්නොල තියෙන්නේ ඇ තාතීතයේ විදුලිය නොමෑ තිව අමාරුවෙන් වැඩකරගත්තු අවස්ථා. උදාහන්නයක් ගත්තොත් ඉටි පන්දම් භූමිතෙල් ලාම්පු චිමිනි මේ වගේ දේවල්වල ගින්දරෙන් ආලෝකය ලබාගෙනැතියනවා නමුත් අද ඔගොල්ලෝ ලයිට්කේ සවිච්චිකදාාපු ගම ලයිට්ටකින් ඔලට ආලෝකය ලබා දෙනවා. ඉති එක හරිම පහසුයි ඒවගේම උයන අවස්ථාවදී ගිදර පාවිච්ි කරා ඉස්සර නමුත්දැන් විදුලියෙන් ක්‍රියා කරන ආවන් මයිකෝවව් හොට් පලට් මේගේ දෙවල් පාචිකරන්න පුළමුයන්. එති රෙදි හෝදා දෙත්ත එහෙම. අතින් රෙදු හේදුව වගේ නෙමේ වර්තමානයේ රෙදි හේදීම සඳහා මැසින් තියනවා. ්‍රෙදිි සෝධන මැසින් වලින් අපිට ඉවල් ඒසිංකර ගන්න පුළුවන් ගී වගේීම සීත කාලවල සීත රටවල ගිදරෙන් සීතල අඩුකරගන්න අවශ්‍ය නෑැ මොකදකේ අවධනම කෘත්තියනවා. නිවෙස්වල හිීටර් සයිකරල තියනවා දෑම් විදුලිංක්‍රියා කරන ඉතින් ඒ වගේ අපිට සීතල නැති කරගන්න පුළුවන්. ඒ වගේම අික රස්්න කාලවලදදි අපිටේ රස්්නං ආරක්ෂාාවවෙන්න විදුලිංක්‍රියා කරන ඒ සීයන්්‍ර යොදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපේ ගොඩක් වැඩ මේ විදුලිය මගින් පහසු වෙනවා කිරවාලට දැන් තේරෙනවා නේද. ඉතින් මේ පාඩ මේ පලවෙනිම කොටස විදදුලිියෙන් තමන්ගේ ජීවිතය එදදි නිදා කටයුතු පහසු කරගන්නේ කොහොමද කියන එක. ඉතින් මේ විදරෝගලට විදදුලේ භාවිත පෙන්න ලතියනවා මේ සියලුම උපකරන විදුලියෙන් ක්‍රියා කරන්නේ උදාහන්න ගත්තොත් විදුලි බුබුලු විදතෙන් ක්‍රියා කරන ගිටාර් වින් මසිින් බ්ලන්ර් බැටරිමගෙන් ක්‍රියා කරන ටෝජ් ඒ වගම විදදුලියෙන් ක්‍රියා කරන වාහන වැකුම්යන්ත්‍ර විදුලි ස්ට්‍රීක හෝලට් ඒ වගේම වර්තමානයේ ඉන්දන භාවිතය වැඩිවීම නිසා වාහන එන්ජින් ක්‍රියාකරවීමට විදුලිය ශක්තියක් විදිර භාවිතා කරනවා. ඇතින් මේ වාහන විදුලී ලබාදල චාච් කරල තමයි ධාවනය කරන්නේ. ඉතින් මේ විදිහට අපේ නිවසේ සිට සෑම ස්ථානයකම විදුලිය මගින් ලබා ගන්නා ප්‍රයෝජන බොහොමයයි. දැන් අපි බලමු විද ප්‍රභව ගැන මොකද විදදුලිය නිපදවන පාංග තමයි විදුත් ප්‍රභව කියලා කියන්නේ ඉතින් වාලට මෙිතන පෙන්ලතින විදදුත් ප්‍රව කියපයක්. බැටරි නැතන් අපි කියනවා කෝෂ කියලා මේයේ වි්‍යලිකෝෂ විදිට කොලට මෙතන පෙන්නලතිේනනාාවගොල්ලු එදිනනිදා ජීවිතයේ දේ ද කියන ටෝෂ් බැටර ඒ වගේම සූර පැනල ඩයිනමෝ. මේවායෙන් විදදුලිය නිපදවවා. ඒ නිසයි අපි විද්‍යුත් ප්‍රභව කියලා කියන්නේ. ඉදි නොගලන් පේනවා විධ විදදුත් උපකරන සඳහාවශ්‍ය වන විදදුත් ප්‍රභව. දැන් අපි දැනගන්නවන මේ විදදුත් ප්‍රභවල විදදුලිය නිපදවන්නේ මොනාකාරෙන්ද කියලා. මේ විදිහට අපිට විදත් ප්‍රභවවල විදුල නිපදවන ක්‍රම තුනක් හඳුන ගන්න පුළුවවා. ඉති නවාට මේ කොටස මතක හිටිනවා මේ විදිහයට සාරංශකත කරලා මතක තියා ගත්ත. අපි විදුත් කෝෂයක් බැටරියක් ගත්තොත් එහි විදුලිී නිපද වෙන්නේ රසායනික ක්‍රියාවලයක් මගේ මොක මේ කෝෂ බැට ඇතුළ තියන රසායනික ද්‍රව්්‍යවල සිදුව වන ප්‍රතික්‍රියා මගින් තමයි විදුලි නිපද වෙන්නේ ඒවගේම ඩයිනමෝ වැනි ටර්බයින වැනි විදු ප්‍රවෝර්ගත්තොත් ඒවා විදුලිය නිපද වෙන්නේ චාලනය හෝ කැරැකවීම මගින් ඒ වගේම සූරකෝෂ ගත්තාම සූර ශක්තියෙන් තමයි විදුලි නිපද වන්නේ න වාඩම මෙතන පේවා විදදුලේ නිපදවන ක්‍රම තුනක් තියෙනවා රසායනික ක්‍රියාවලි මගින් චලනය හෝ කැරකවීම මගින් සූර ශක්තිය මගින් දැන් අපි බල මේ එක්කෙක් කාකාරයෙන් විදුරෙන් නිපදවන කොහොමට කියලා මෙතනදවාලා අනිවාරෙන්ම දැනගත්තයුතු කරුණක් තමයි විදුලේ නිපදවන සරල ක්‍රම මොනවාද කියලා අපිට විද්‍යාගාරයේී හෝ නිවසේදී විදුරේ නිපදවාගන්න පුළුවන් සරල ක්‍රම තමයි මේ පාඩමේද විශේෂයෙන් ව ගන්නන්නේ ඒ අතර අපි කතා කරනවා මහාපරිමානයෙන් සංකීරණ විදිහට මේ විදදුලිය මේ ක්‍රමතුනට නිපද වන ආකාරයක්. ඉතින් රසායිනික ක්‍රියාවලි මගින් විදුලේ නිපදවීම ගැන මුලින්ම කතා කළොත් විදුලි කෝෂවල ඒවගේම රසායිනික කෝෂ කියලපිවට කියනවා ඒවය විදුලේ නිපදවන ක්‍රමේ තමයි රසායිනික ක්‍රියාවලි කියලා කියන්නේ. ඉතින් මේ අය සංකීරණ සිට සරල ක්‍රම දක්වා රසායිනික ක්‍රියාවලි සිද්ධ වෙනවා. ඉතින් අපි මේ පාඩමේදී විශේෂයෙන්ම බලන්නේ විදුලේ නිපද වන සරල ක්‍රම මොනාද කියලා. එනම් අපිට ලේසියෙන් විදුලිය මේ රසායිනක ක්‍රියාවලියයක් යොදාගෙන විදුල නිපදව ගන්නාආකාරය පරීක්ෂණ මගෙන් අපි සිදු කරනවා. ඉතින් මෙත නදෝගොළ දැන ගණ්ඩෝනා? මේ රස්සායනික කෝෂ කියන්න මොනවාද කියලා. රසානික කෝෂවර්ග දෙකක්තියනපුතිේ. තමයි පාමික කෝෂ සහ දෙතීක කෝෂ කියලා. අපි දැ බලුම් මේ එක්ක කෝෂවල වෙනස මොකක්්ද කියලා. තාතිමක කෝෂාල මතකතියාගන්න මේව භාවිතා කරද්දි රස්සායනය ද්‍රව්්‍ය ක්ෂය වෙලා යනවා එක න රසායනය ද්‍රව්වේ ඉවර වෙලා යනවා. ඒ හින්දා කල්ගත වෙද්දි මේවා අක්්‍රීිය වෙනවා වැඩ කරන්න ඇති වෙනවා. ඉතින් භාවිතෙන් පසුව අපිට ඉවත දාණ්ඩ වෙනවා උදාහ ගත්ත ඔල් ලෝසු බැටරි වියලි කෝෂ සමහර කැමරා බැටරි දැකල තිෙනවා බැටරිය ඉවරුුණ හම එකෙන බැටිය බැස්සහම අපි ඒවා අයින් කරනවා. නමුත් දෘතිීකෝෂවල වෙනස තමයි මේ රස්සායන ද්‍රව්ව ඉවරුන් හම ඒවා අක්්‍රිය වුුණොත් අපිට නැවත විදුලිය සපේලා මුල්තත්වයට ලබා ගන්න පුුවන් අපි විදුලිය සපේලා ආරෝපනය කරගන්නවා නැත්තා අපි කියෙනවා චාච් කරනවා කියලා ඉති නැවත අපිට ආරෝපනය කරලා නැවත නැවත භාවිතා කරන්න පුළුවන් එනිසා බොහෝ කාලයක් භාවිතා කරන්න පුළුවන් උදහනයක් ගත්තහම නවීන කැමරා බැටරි ජංගම දුරකතන බැටරි සමහර විදුලි පන්ඳම් බැටරි මේවා චාජ් කරහම අපිට අයභාවිතා කරන්න පුළුව තවදාන ඇතම ඊ යම් අම්ල ඇකුමිලේටරේ කාර් බැටරි කියලා කියනවා. ඉතිින් ගොඩක් කාර් බැටරි වලත් මෙවිදිට ආරෝපනය කරලා නැවත අපට චාජ් කරල භාවිතා කරන්න පුළුව සමහරකාර් බැටරිවල රසායන ද්‍රව්්‍යයක් තියෙනවා ඒ ද්‍රව්්‍ය අපිට නැවත පිරවීම මගින් ආයභාවිතා කරන්න පුුව මේ විදිහයට පාතිමක කෝෂසා දෙීක කෝෂවල වෙනස්කං මම සාරාංශ්‍යකත කරලා තියෙනවා ඉතිවාලට පහසුවෙයි මේ වකුවෙන් මේක මතක දයාගන්න. ඉතින් තවදයක් අපි කතා කරන්නඕන මේ රසායිනික කෝෂ මගින් පරිසරයට වන බල පැම්මකක්ද කියලා. රසායිනික කෝෂ භාවිතා කරලා ඒවා හරි විදිහට ඉවත්ත දැම්ම නැත්තං. මේ වයින් පරිසෙේ විනාශ වෙන්න පුළුවන් මොකද මේ තින රසායයිනි ද්‍රව්්‍ය මේ රසායන ද්‍රව්්‍ය පරිසරයට එකතු වෙලා අපේ පොළව දූෂණය වෙන්න පුළුවන්. ඉතින් මේවා තියෙන රසානක ද්‍රව්‍ය අපේ ඇඟට වනත් අහිතකර වෙන්න පුුවන් එවා පොවට එක තුනහම. ඉතිං ඒක නිසා අපි මේ රසායනක කෝෂ වැනි ද්‍රෞ්්‍ය පාවිච්ි කළ හම හරි විදිහටඒවා ඉවත දාලා අපිටෙවා ප්‍රතිචාක්‍රී කරණය කරන්න පුළුවන්. ඒක නිසා ඕගොල්ලො ගොඩක් මේ ගන අවධාන යොමු කරන්න මෙවැනි රසායනික ද්‍රව්‍ය අඩංගුත්දේවල් භාවිතෙන් පසු නිසිලෙසේවා ඉවතදාන්නෝනා ප්‍රතිචක්‍රී කිරීමට යොමු කරන්න. මේ පාඩමේද අපි විද්‍යාගාර පරීක්ෂණ ඔලට පෙන්න්න එනෑ. අපි වෙනත් ීඩියෝකින් තමයි මේක තියන සියලුම් පීක්ෂණෝ ගලන පෙන්න්නන්නේ. ඉතින් අපි එතනදී සරලකෝෂයක් නිර්මාණය කිරීම ඔගලට කරලා පෙන්දනා ක්‍රියාකාරකම අටයි හතරේ තියෙන පරීක්ෂණය. ඉතින් මේ පරීෂණ ගොඩක් වැදගත් මේ පාඩමේ මොකද විද්‍යුත්කෝෂයක විදුලිය නිපද වන ආකාරය අපිට මේ සරලකෝෂයක් නිර්මාණය කරලා බලාගන්න පුළුවන්. ඉතින් සරලවකෝෂයක් නිර්මාණය කරගන්න නිසා තමයි අප මේකට සරලකෝෂයක් කියලා කියන්නේ. එහෙනම් විද්‍යාගාරයේදී. අපිට සරලව විදුර නිපදවන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ සරලකෝෂය නිර්මාණය කිරීම. තින් එහි විදුලි නිපද වෙන්නේ රස්සායනික ක්‍රියාවලයක් මගින් කියෙන මතකතියාගන්න. ඒ වගේ මාලට නිවසේදිීත් මේක කරන්න පුළුහා දෙහි ගෙඩියක් භාවිතා කරලා ක්‍රියාකාරකම අට්ටයි එකේ තියන පරීක්ෂණයක් අපෝගල්ලන්ට වීඩියෝ එකක් මගිල් ලබා දෙනවා. එතකොට ඔකුල්ලන්ට නිවසේදිත් මේ ක්‍රියාකාරගම කරන්න පුළුව. ඉතින් මේ විදිහට ඔගොල මතකතියාගඩ, දස්සායනික ක්‍රියාවලි මගින් විදුලේ නිපදවන ක්‍රමය පාවිච්චි කරලා සරලව විදුලේ නිපදවන්න පුළුවන් ඇටුම් දෙකත් තමයි අප එදනදි කතා කරන්නේ. ඒවගේම සරල කෝෂයක ඇති දුර්වලතා ගැත් අප කතා කරනවා සරලකෝෂයක මේ තියෙන දුර්වලතා නිසා තමයි. අපි එදිනදා දකින මියලිකෝෂ වැනි බැටරි වර්ග නිර්මාණය කරලා තියන්නේ. දැන්න අපි බලමු චලනේ හෝ කැරකවීම මගින් විදුලේ නිපදවන ආකාරයගෙන. උදාහන්න ගත්තාහම බයිෂිකල් ඩයිනමෝ විදුලි ජනකයන්ත්‍ර අපිකෙන ජනරේටර්ස් කියලා එවගේම ජල විදුලි බලාගාර සුළම් විදුලි බලාගාරා අදිය තුළ විදුලය නිපදවන්නේ මේ චලනය හෝ කැරකැවීම මගෙන් ඒන කොහොමද මේ චලනයක් මගින් විදුලේ නිපදාවානය කළ බලමු ඒකට හොඳම ක්‍රියාකාරකමක් තමයි අටයි දෙක කියලවාලක පොතේ තියෙන්නේ ඉතින් මේ ක්‍රියාකාරකමත් අපි පරීක්ෂණ සම්බන්ධ වීඩියෝ එක දී ඔගලන්ට කරල පෙන්න්නවා ඉතින් ඒ විඩියෝක අනිමාරයෙන් බලානෙළවා උගලන්ට කියවා සිදුවවෙන්නේ කම්බි දංඟරයේ තුළින් අප චුම්ம்பකයක් චලනය කරද්දි විදුලි ධාරාවක් නිපදවීම. ඉති මේ සම්බන්ධව පරේෂණ කරලා ල් වාරට මේ විදිහට විදුලේ නිපදවවා කියලා ප්‍රකාශ කලේ මයිකල් ැරඩේගෙන විද්‍යාඥය. ඉතින් මහා පරිමාණෙන් මේයාකාරයට විදුලේ නිපදවීම සඳහා ඇටූම් සකස් කරලා සංකීරණ යන්ත්‍ර යොදාගෙන මහාපරිමාණෙන් විදුලේ නිපද වනෝ. තිෙන් මෙතනද අපි සරලවම මේ කැරකවීම චලනය මගින් විදුලි නිපද වගන්න ආකාරයක් තමයි ඔගලට මේ ක්‍රියාකාරකමය සිදු කරන්න තියෙන්නේ. ඉතින් අපි මේ විදියට කතා කලොත් ඩයිනමෝව සිදුවෙන්නෙත් මේ දඟරයක් තුළ චුම්බකත් චලනයවීම මගින් විදුලේ නිපදවීමක්. එවගේ ජනරේටර්ස් මේවය වෙන්නෙත් මේ විදිේ චලනය මගින් විදුලිය නිපදවීම. ඉතින් අපි මෙතනදි කතාකළ යුතු වැදගත්ම දෙයක් තමයි විදුලි බලාගාර කියනද. මොකද විදුලි බලාගාරවල විදුලි නිපදවීමට භාවිතා කරන්නේ මේ කැරකවීම චලනය කිරීම කියන ක්‍රමය ඉතින් විවිධ ප්‍රභව භාවිතා කරලා ඒවායි තියෙන ටර්බයින කාරකවලා විදුලිය මහාපරිමානය නිපද වනවා ඉතින් මේ ටර්බයිනවලට සම්බන්ධ කලා තියෙන ඩයිනමෝ ඉතින් ඒ ඩයිනමෝත් තුළ විදුලය නිපදවීම සඳහා විශාල දංගරයක් තුළ විශාල චුම්බකයක් තමයි චලනය වෙන්නේ මේ විදිර විදුලිය නිපදවීමට යොදාගන්න ද්‍රෝව්්‍යනුව විදුලි බලාගාර වර්ගකිහිපයක් තියෙනවා උදාහන්නවාට මෙතන පෙන්ලා තියෙනවා ජලයන් විදදුලි නිපද වවානං අපිෙනවා ජල විදුලි බලාගාර කියලා එ විදිර තාප විදුලි බලාගාර ්‍යෂ්ටික බලාගාර සුල්ලං විදුලි බලාගාර මුහුදු රලමගින් ක්‍රියාත්මක වන විදුලි බලාගාර ඉන්දන මගින් ක්‍රියාත්මක වන විදුලි බලාගාර මේ වගේ විධ ්‍රව්්‍ය යොදාගෙන විදුලියි නිපද වන විදුලි බලාගාර වර්ග ලෝකයේ තියෙනවා. අපි මෙතනද ශ්‍රී ලංකාව විදුලියේ නිපදවන විදුලි බලාගාර ගැෙන ටිකක් අවධානය යොමු කරමු ප්‍රධාන වශයෙන්ම අපේ ශ්‍රී ලංකාවේ ජලයේ මගේ විදුලිය නිපද වනවා අපිවැඩිගෙන ජල විදුලි බලාගාර කියලා ජලවිදුලි බලාගාරයක විදුලේ නිපදීමට යදාගන්නේ ජලය කියන ප්‍රබවේ ඉතින් මේ ජලයේ ගලායන ජලය විදියට ලබාගෙන ඒ ජලයෙන් තල බබර කාරකවනවා නැත්තං අපි කියනට බයින කියලා බයිනයක් කියල කියන්නේ ජල හුමාලේ සුළඟ වැනි ප්‍රභවලින් කරකවන්න පුළුවන් උපකරණයා. මියුප කරණය කැරකෙදී ඒයට සම්බන්ධ ඩයිනමෝ තුළ විශාල දඟරත් තුළ තියෙන චුම්බග කැරකවීමට ලක්වෙනවා. ඒත් තලබඹර කැරක වෙද්දි මේට සම්බන්ධ ඩයිනමෝ තුළ තියන විශාල දඟරයක් තුළ චුම්බකය කැරකවෙන්න ගත්තා හමතමයි විදදුලිය නිපද වෙන්නේ. ඉතින් මේ ජලනයන් සිදුකිරීමට මේටබයින හෝ තල බඹරවලට සම්බන්ධ කරලා තියෙන්නේ. තලඹඹර තමයි මේ ජලයෝ හෝ වෙනත් ප්‍රභවයක් පාවිච්චි කරලා කැරකීමකට ලක් වෙන්නේ. ඉතින් ජලවිදුලි බලාගාරයක සිදුවන ක්‍රියාවලිය බලාගන්න හොන්දම උදාහනයක් තමයි මේ ජලරෝධය සම්බන්ධ කරපු ඇටවුම. ඉතින් මේ ගලා යන ජලය ජලරෝදයට වැටුණුහමේ ජලරෝධය කැරක වෙන්න ගන්නවා. මේ ජලරෝදය සම්බන්ධ කල තින මෝටරේකට. මේ මෝටරය ඇතුළෙ තියෙන චුම්බකය සහ දඟරය චලනයවීම මගින් විදුලිය නිපද වෙනවා. එහිනන් ජලවිදුලි බලාගාරවල සිදුවෙන්නෙත් මේ ක්‍රියාවලිය තමයි. ඉතින් ආඩමිඳර පෙන් අතින රූපයක් ජලවිදුලි බලාගාරයක තියන තල බම්බරයක් නැතම් අපි න ෝටර්බයින එක කියලා. ඉතින් මෙවැනි තලබඹර ටර්බයින කැරකවීමෙන් ඒයට සම්බන්ධ ඩයිනමෝ තුළතියෙන චුම්බග සහ දඟර චලනයවීම මගින් තමයි විදදුලිය නිපද වෙන්නේ. මේ ඇටවු මේදී විශේෂයෙන්ම මේ මෝටරේ යොදාගන්නේ මේ මෝටරේ ඩයිනමෝවක් ආකාරයට ක්‍රියාකරන්නවා. ඉතින් මේ මෝටරේ තුළ විදුලිය නිපදවීම සිදුවෙන් නිසා තමයි මේ බල්බක පත්තු වෙන්න ගන්න. ඉතින් මෙ මෝටරයක් ඩෛනමෝවක් ආකාරයෙන් ක්‍රියා කරන අවස්ථාවකට උදාහරණයා. ජලවිදුලි බලාගාර මේ විදෙට ශ්‍රී ලංකාවේ. හිටා තිබෙන ස්ථාන තමයි කොත්මලේ වික්ටෝරියා ලක්ෂපාන රන්දනිගල රන්ටැබේ මේවැනි ජලවිදුල් බලාගාරෝ යාල අහල ඇති. ඒ වගේම සුලං මගින් මටර් බයිනකරකවල සුලං විදුලි බලාගාරවල විදුලිය නිප්‍රදවීම සිද්ධ වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ සුලන් ලැබෙන ප්‍රදේශවල මේ සුළම් විදුලි බලාගාර පහිටලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් හම්බන්තොට පුත්තලම් වැනි ප්‍රදේශවල තින් මේ සුලාම් විදුලි බලාගාරවල විදුලේ නිපද වීමේදී මෙටර් බයින කැරකවීමට සුළඟ යොදාගන්නවා. සුළඟමගින් මේ සුළම්පෙති කැරැකවීම සිද්ධ වෙනවා. මේ සුළම්පෙතිවලට සම්බන්ධ ඩයිනමෝ ඇතුලෙතියන චුම්බක සහ දඟර චලනවීම මගින් තමයි විදුලේ නිපද වෙන්නේ. ඉතින් මේ සුළම්පෙති කැරකවීමට යොදාගන්න ප්‍රභවේ තමයි සුළඟ එවගේ ඉන්දන දාගෙන විදුලි නිපද වන ස්ථානවල උදාහරණයක් ගත්තොත් කැලනිතිස්ස බලාගාරය මේයේ ඉන්දන දහනේදී ඒට සම්බන්ධ එන්ජින් ක්‍රියා කරලා ඒ එන්ජින් වලින් තලබවර කරකවලා සම්බන්ධ ඩයිනමෝතුළ විදුලිය නිපදවීමක් සිද්ධ වෙනවා. ඒ වගේ ශ්‍රී ලංකාවි නොරොච්චෝල තියන තාප විදුලි බලාගාරය ඉසඳ ගල්ලංගුරු පාවිච්චි කරන්නේ තාපේ ලබාගෙන එකනමේ ගල් අගුරු දහනය කරලා එයින් නික්මෙන තාපය යොදාගෙන ජලේරාත්කරලා ඒවයින් හුමාලේ නිපදවනවා. ඒ හුමාලේ මගින් තලබඹර කරකවල ඒවට සම්බන්ධ ඩයිනමෝ තුළ විදුරය නිපදවීම සිද්ධ වෙනවා. විදුරී නිපදවන අනෙක්‍රමේ තමයි සූරශක්තිය. ඉතින් සූරශක්තිය යොදාගෙන ූරකෝෂ මගින් විදුරිය නිපදවීමක් සිද්ධ වෙනවා ඉතින් අවින තාක්ෂණයක් යුදා ගෙන මේ සූරකෝෂ නිපදවලා මේ මතට සූර්යාලෝකය ලබාගෙන විදුලිය නිපදවීම සිද්ධ වෙනවා ඉතින් සූ්‍රකෝෂ රාශීක් එකතු කරලා හදන පැනලයක්තමයි සූර පැනල කියන්න ඉති ඔකොල දැක ඇති විධ නිවේස්වල වහලේ හයිකලතිනාමේ සූර පැනල හොඳින් සූරයාලෝකය ලබා ගැනීම සඳහා ඉතින් මේ විදියට ඔගොල්ලන්ට ර පැනල ගැ හොඳ අවබෝධයක් ලබාගන්න පුුවන් අපේ බ්සයි් එක පිවිසන්න එහි තියෙන සූර පැනල සම්බන්ධ ආටිකල්ෙ කාලට කියවල අවබධය ලබාගන්න පුළුවන් පිවිසන්න සෑන්ස.comම් වෙබසයි් එකට ඉතින් මේ විදිට සූර් පැනල සූරකෝෂ යොදාගෙන විවිධ උපකරණ ක්‍රියා කරන උදාහනයක් ගත්තවොත් කැල්කිවුලටවල සූරකෝෂ සවි කල තියෙන ඉති ඒවා හිරවෙලීින් තමයි චාජවෙන්නේ ඒවගේම වර්තමානයේ දුලියෙන් ක්‍රියාරන්න වාහන නැත්තාපිෙන එලෙක්ට්‍රක් හකර කියලා මේවායේ විදුලිය ලබා ගැනීමට සූර පැනල පාවිච්චි කරන්නා සමහර කාර්වලම සූර පැනල සවිකරලා තියෙනවා. ඉති නේ වගේම පෘතුවේ වටා පවතින චන්ද්‍රිකා නැත්තාම්පිෙනා සටලයි් කියලා. මේවා අභ්‍යාාවකාශයේදී ක්‍රියාකරවීම සඳහා අවශ්‍ය ශක්තිය ලබා ගන්නේ ගැන විදුලිය නිපදවීමට යොදා ගන්නේ සූ්‍ර පැනලඉතින්. ඉතින් මේවායේ සූරපැල රාශියක් අඩගුවෙනෝ. ඉතින් මේ විදිහට අපේ එදිනදා වැඩවලට අවශ්‍යම කරන ශක්තියක් වන විදුලිය භාවිතා කරන ආකාරය ඒ වගේම ඒවන් නිපදවන ආකාරේ වාල හොඳ අවබෝධයක් මෙතනදි ලබාගත්තා. ඉතින් මේ පාඩ මේ මූලික කරුණු මේ වීඩියෝකේ අඩංගුවෙනවා වගේම මේ පාඩම සම්පූර්ණෙන් අවබෝධ කරගන්න අනෙක් වීඩියෝ සමඟ සම්බන්ධ වෙන්න. අනිත් කොටස් දෙක සහ, පරීක්ෂණ ීඩියෝ එකත් ඔගොලොට නර්බාණිකළමං ආරාධනා කරන. එදි සන්සේ ප්ලස් ජනලකත් එක දිගටම රැදිලඉන්න. ඔයාට විශේෂෙන් කියන්න ඕන පලවෙනි වාරයේ සිට මේදක්වා ඔයාලට මේ ලබා දිලතිෙන වීඩියෝවල පාඩම් සඳහා නෝටකක්යාලට අවශ්‍යනංඒPDF එකක් විදිට ලබා ගන්න පුළුවන් අපේ පේටියෙන් සසාමාජිකත්වය ලබාගෙන. ඉතින් පේටියන් පේජිකට ඇවිල්ලා මෙබ ශිප්පක ගන්න පුළුවන් වාලට. ඒ වගේම අපේ වෙබසයිට් එකට පිවිසන්න ඔයාට අවශ්‍ය. විද්‍යා දැනුම ඒවගේම පරීක්ෂණ කට්ටල තව විශේෂිත සයින්ස් පඩක්් සෝකල්ලට බලාගන්න පුුවන් ඉතින් දිට මපත්තෙ කරඳදිල ඉන්න අප ස්ක් ස්ට ගම් ලෝ කරන්න සයින්සේපල චැල්ල එකත්තෙක කරඳදිල යාලගේ අධ්‍යාපන සාත කරගන්න.